සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්මුණි රාජස්ස සුනන්තු සග්ගමොක්හදන් දම්මසවනකාලු අයං බදන්තා ධම්ම සවෙනකාලු අයංබදන්ත ධම්ම සවෙනකාලු අයංබදන්ත නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ අත්තිවේදනාතිවා පනස්ස සති පච්චු පට්ටිතාහෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය. අනි සිතෝජවිහරති නචකින්චිලෝකයේ උපාධඇතිති තුනරුවන් සතු අනන්තශරිිමත් වූ ගුණනු භාවිෙන්. ඔබ සේලු දෙනාම නිදුක්වේවා නීරෝගිවේවා සුවපතේවා. ධර්මානු ධර්ම පිල්වෙත් මගේ හැමසුම්නස් සුපදවාගෙන ලෞගික ලෝකෝත්තර පලසමාධි ප්‍රඥාද පහළ කරගෙන. දුක්ක සමුදේ නිරෝධ මාර්ගනං වූ ඒ උතුම් චතුරාසර්ත ධර්ම අවබෝධය පිණිස මේ දේශනාවත් යංවූද උපකාරක ධර්ම පෙලක්ම වේවායි පල්මුකොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. පින් අත්නී සැනසිලිමත් මගක සිතින් කෙලෙස් සන්සිඳවාගෙන හුදෙ කලාවක් ඇති කරගෙන, මේ ජීවිතයම ලෞකික ලෝකෝත්තර සමාධි ප්‍රඥා උපදවා ගන්නට එනම් චතුරා සත්්‍ය ධර්ම අවබෝධයට අප සියලු දෙනාම කලයානමිත්‍ර සම්පත්තිය යුක්තව ඕනෝුන්ට පිහිට වෙමින් මාර්ගය සාකච්ඡා කරන්ට එමගින් ආශ්‍රවධර්ම කෙලෙස් අප තුළම හඳුනාගෙන ඒවා මුලින් පාලනය කරගෙන ඟට අනුක්‍රමයෙන් ඒවා බැහැරකරගෙන ප්‍රහාණය කරමින් අවසානය සංසිදුවන සමුච්චේද කියන අවස්ථාවට පත්කරගන්න නිදේශනාවෙන් උත්සාහ කරන්න. අප ඔබ දෙපාර්ශයම කලයානමිත්‍ර සම්පත්තියෙන් එක්කො එකතු වෙනවා. මූලික වසයෙන් ඔබ සාමන් වහන්සේලාට භික්‍ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරනවා. ගෘහස්ත ජීවිත ගත කරන පිරිසක් හැටියට ඔබත් ධර්මානු ධර්ම පිළිවෙත් මගේෙහි ගමන් කරමින් ඔබත් ධර්මය දැකීමත් අවබෝධ කර ගෙන සිව්පසෙන් උපස්ථාන කරනවා. පුද්ගලික හිතවත් කමක් කියන තැන නො හිතවන්ත භහාවේ පවතිනවා නමුත් එවැනි හිතවන්ත භාවයක් පවා සක්කායි දිට්ටියට උපකාර නොවෙන්න සම්මාදිිට්ියට උපකාර වනාආකාරයට ධර්මය දැක ගැනීමේ වැඩපිළිවලකට යොමුවීම අවශ්‍යයි ඒ මඟ ඔස්සේ ඔබ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන සිඋපසෙන් භික්‍ෂූන් වහන්සේලාට උපස්ථාන කරනවා. අප කුමක්ද කළ යුතුවන්නේ. කරෝත ධම්මදානේන තය සම්පච්ච උපකාරකං. ්‍ර්‍යූපකාරක නැවත ඔබට කරන උපකාරයක් හැටියට ධර්මදානයෙන්ම පිහිට වෙනවා. ඒ තමයි අප විසින් කළ යුතුවන්නේ. මේ දේශනා වෙන බලාපොරොත්වෙන්නේ සඳහා නැවත සිහි කඳවන මාර්ගයක් පත් කරන්නේ. ඇයට හේතුව මාතෘකාව හැටියට අශ්‍රය කර ගනු ලබන්නේ දීගනිකාය මහාවර්ගේ ඇතුළත් මහා සතිපට්හාානු සූත්‍ර දේශනාව වේදනානු පස්සනාවයි එ වේදනාන් පස්සනාවට අයත් ධර්ම කොට්ටාසයකුයි අත්තිවේදනාතිවා පණස්ස සති ච්චුපට්ිතා හෝති අදී වසයෙන් මුල්කොට සජ්ජහයනා කරය. එවිට මේ සූත්‍ර දේශනාව මේ දහම් කොටස අපි ඇසුරු කරගෙන නිවෙන්නට මාර්ගයක් ඇති කරගන්න. නිවන අරමුණු කරන යංවූද අවබෝධයකින් කටයුතු කරන ගිහි හෝවේවා පැවිදි හෝවේවා. හැම ශ්‍රාවක ශ්‍රාවිකාවක් ම, සතර සතිපට්ඨානය පුරුදු කළ යුතු වෙනවා පුරුදු කරමින් සිටිනවා. ඔබට දැනුම තිබෙන්න්න පුළුව. එහෙත් අඩුමතර්මි සෝතාපන්න ස්වභාවයට පත්වනතෙක් මම දන්නවා මට දැන් ඇති කියන තැනක සිත සිහිය පිහිටුවා ගත යුතු වෙන්නේ නැහැ. සෝතාපන්නවීමෙන් අනතුරුවත් සියල්ලු කෙලිසුන්ගේම ප්‍රහාණය. අනුසේ අවස්ථාවේ පටන් එනම් බලවත්ලෙසියටටපත්වා තිබෙන කාමරාගාේ, මානානුසේ, පටිගාණුසේ දිට්ඨානුසේ, විචිකිච්චානසේ, අවිද්‍යානුසය, බවරාගානුසේ කියන. ප්‍රධානවසයෙන් හතක් දක්වා තිබෙනවා. මී අනුසේ ධර්මත් තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒවා වියකිී දියවී නැවත හට නොගන්නා ආකාරයටම අවබෝධය ලබනති. අරහත්තයට පත්වන තෙක් මුණතරන් දැනුමක් තිබනත් ඇසීම දැරීම පිළිවෙත් මාර්ගය අනුගමනය කිරීම කියන තැනින් බැහැර නොවී යුතුයි සුනාත ධාරේත චරාත දම්ම ඔබට මතකයි. එනිසා දැම අපි සාකච්ඡා කරන දහම්ොටස ඔබ වැඩි පිරිසක් අහල තිබෙනවා. මේ දහම් කොටස කටපාඩම මේ තිබෙනවා. මමුලින් සඳහන් කලාවගේ සිතසිහය පිහිටුවා ගත යුතුවෙනවා. මම දන්නව කියලා තැනටාවොත් සක්කායිදිච්චියට උපකාරවෙයි මානය මතුවෙයි මාර්ගය වැහි අත්තරින මාර්ගය අවබෝධය මාර්ගය වැහිලා මුලාවට පත්වෙේ. තමා තමාට දැකගන්න අවබෝධ කරගන්න අවස්ථාව නැතිවේ මෙෙනම නිසා තමයි හත්තයට පත්වන තෙක්ම මාර්ගය තුළ අපි අවබෝධීින් යුතුව ජීවත්තෙන්ට ඕනේ. සටිපට්ටාන සූත්‍ර දේශන පුරාවම සඳහන් කරන සම්පජ්ඥ සම්පජාන කාරී කියන වචනය සම්පජ්ඥය කියන වචනයෙන් අපි මනාසේ අවබෝධී යුක්තෝම සිතහි පාත්තාගත යුතු වෙන ම්පන්නේයේ කොට හතරකින් පෙන්වා දී තිබෙනවා ඔ බහල තිබෙනවා. සාර්ථක සම්පජන්නේයේ සප්පාය සම්පජන්නේයේ, ගෝචර සම්පජන්නේයේ අසම්මූල සම්පජන්නේය. යමක් කුසල් නං. යහා පත්නං. ලෝබාදී කෙලිසුන් බැහැරවන සංසිඳ වන ආකාරයට සිත සිහිය. වචන වතුම් පැවතුම් පවත්තන්නට ඔබ වෙරදරණවනං ඒක සාර්ථක සම්පජඥයක් සීහය පිහිටුවීම කුසල් මඟට සාර්ථකයි. සප්පාය සම්පජන්නේ මේ මාර්ගයට උපකාරවෙන්න්න ඕනේ. භික්‍ෂුන් වහන්සෙනමක් වුණත් සතරසංවර සීලෙන් යුක්ත වෙන්න ඕනේ. ඒවාත් ඔබ දැනගත් තරමට ඒ මාර්ගය අනුගමනය කන භික්ෂුන් වහන්සල ඔස්ස තුනරුවන් කෙරේ ්‍රද්ධාවක් ඇතිවෙනවා ස්වාමීන් වහන්සල කරේ ගෞරවේ වගේම තුනුරුවන් කෙරීම ශ්‍රද්ධාවක් ඇති වෙනවා එතකොට ඒ තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ ඉන්ද්‍රිය සංවර සීලේ ආජීව පාරි සුද්ධි සීලය ප්‍රථ්‍ය ස්‍ය ශ්‍රීත සීලයේ කියන ඒවා විතර කරන බලාපරොත්වවෙන්නේ නැහැ. මේ සතරසංවර සීලීන් තමන්ගේ මාර්ගයට උපකාර කරගන්න ඕනේ. ගෘහස්ත ජීවිතගත කරන ඔබත් එහෙමයි. ඔබ සීලේ පිහිටන්නෝ නිති පංචිල් උපෝසත අට්හංග සීලේ නවාංග සීලේ දසසීලේ ආදී වසයෙන් ඔබට මුකරගන්න පුළුවන්. මිලකට ගෘහස්ත ජීවිතය ඔබට ඉගනීම රැකියාව ගෘතිය අබිමතපරදි විවාහය දරුවෝ ගේදර ධනදහන්න යුතුකම් අදී වසයෙන් ඔබේ ගෘහස්ථ ජීවිතවල මාර්ගයක් තිබෙන එයත් ධර්ම මාර්ගයට උපකාර වන ආකාරයට පාත්තාගත් යුතු එකකරුණස් සඳහන් කළොත් ද දනදහන්න උපේ නොකොට ධනයක් නැතිව ගෘහස්ථ ජීවිතයක පාතගන පහසුුවයිනේ වැඩිහිටියත් තන්ට දරුවෝ ුණ ුරු මනිිරිියෝ සලකනවා පස්ථන කනවා කියෙන තනකින්න පුළුවන් එ ඔබට ම තිබෙනවා කියෙන තැනකින්න පුළන් හැබැයි තිබෙනවා කිය තැන ඔබ උපගත්ත දෙයක් තිබෙන් ඕනනි ඔබට පුළුවන් කාලය. හෝ ඔබට ලැබිච්චදේපවා තෘෂ්ණාවකින් තොරව පරිහරණය කරන්න තරම් ඒ හැකියාවත් තිබෙන් ඕනේ අවබෝධය තිබෙන් න එතුළට ධනය ගැන කතා කරනකොට ගොහොමද ඒ මාර්ගය දකින්නේ තමයි භාගතුන්ක දේශනා වනුව උට්ටාන විරයාාදි ගතෙහි බෝගයේහි බාහා බලපරිචිතයහි සේදාවක්හිෙත්තෙහි දම්මිකයෙහි දම්ම ලද්දයෙහි. බෝග ලබන්න ඕනේ උට්ටාන වීරයේ මොක දුට්ටාන වීරතියෙන් නොවන දුල්ල බෝ ලබා ගත මනුස ජීවිතය පවත්වගන්න කායික මානසික ශක්තියක් ධෛරයක් අවශ්‍යෙන්. අනඒ වෙනුවෙන් ඔබ සඳහන්ක නාහාරපාන ඇදුුම් පැළඳුන් නිවාස බේත්තය ඒදේ ලබන් එක තමයි බොහෝග උපයනවා කිව ඒ වෙනෙන්. උට්ටානවීරයේ දැන් ීතල දැන් ුස්්නය දැන් උසගෙන දැන්කුස පිරිල අධවාසයෙන් නොවී. අරාදහසට දුල්ල බොල් ලබූ මනුස ජීවිතයෙන් උතුම් ප්‍රෝජනයක් ලබන්න ධර්මාබෝධය ලබන්නත් මේ ඉස්කඳ පංචකය පාත්තා අගතිීවිතයවා. ද ස්කන්ද පංචකය ගැන ැඹරින් කතා කන්න කොට සක්කයිදිට්්‍යිය නැති කිරීමේදී රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානකි නිස්කන්ඳ පංචකය වක කොට ගැනීම සක්කායිදිට්ිය. ඒස්කන්ද පංචක උපාදාානය නොකර ගැනිම්ස කියය කොට නොගැනීම. සම්මුතිය තුළ සම්මතෙන් පැෑත්මට මම මගේ කියල පරිහරණය කළත් පරමාර්ථ ධර්ම වශයෙන් එය මගේ නොවේ මම නොවෙමි මගේ වසගේ නොපවත්නාවේ කියෙන් ඇත්තම් මගේ වසගේ පාතන්නේ නෑ. යාත්ම නොවේ කියන තැනකින් අවබෝධයක් ඇතිකර ගැනීම අවශ්‍යයි එතමයි පරමාත ධර්මය එවිට තමයි කෙලෙස් ප්‍රාණය පිස කටයුතු කරන්න පුළුවන්කම තිබෙන් සෝතාපන්න අවස්ථාවේ මුදුම්මුල වගේ සංයෝජන දහය පළවෙනි සංයෝජනය බැහැර කිරී. එනමු සම්මතය තුළ සම්මුූතියම් ඔබට ජීවිතය පාත්තාගත්තය තියෙන අන්න එතන්දී මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන කද පංචකයඇත් එක්ක ඔබට අපට කටයුතු කරන්න වෙන අන්න එහිදී ඒ ධර්මාබෝධී යුක්තව ජීවිතය පාත්තන්න ඔබ පුට්ටහනි වීරීම් බෝග ලබනු විරිධා විරාදිිගතයෙහි දැෑති දෙපේ මහන්සේ උත්සාහෙන් වීර වන්නුපත ජාතකයේදී බෝධිසත්ව උතුම කාන්තාරයේදී ගැල් පන්සීයක් සමගින් ආහාරපාන ජලය අවසන් වූ අවස්ථාවයි ජීවිතය අත්තරන්නේ නැතුව. උත්සාහෙෙන් කටයුතු කරලා ඔබට මතක ඇති ඊතැන ගසක් මතුන් තැන දැක ජලය තිබෙන බව අවබෝදධ කරගෙන සාරල ගලක් මතුනාම එයත් පලල ජලය මතුකරගෙන සියලු දෙනාම සුවපත් වනා අනුතරෙ මිදුනා. අන්න එවැනි වීරයක් එස නතේ වීර කිය නැතැන ස් පෞද්දක්කසල්වලට යොමුුවමින් ධනයක් ලබනවා කියෙන තැනක නෙමි. සමහරිවා නොදනුවත්තම වංචාවට හසුවේනවා. සහර කෙනෙ ධර්මමාර්ගය තුළ සිටිනුවකි අදහස පවතිනවා නමුත් යන්ඥන් තැන්වල ඔවුන් වරදක් හෙටි දකින්න එතු හොඳක් හෙටිට දැකිනවා. සමහර කටයුතු ධනයෝොහ එෙනනකොට දර්ුවෙක් මුණුපුුරෙක් පාසලකට ඇතුල් කරගන්න කොට රස්සාේ ගැටුලු වල්ද රකියාව උසස්වීන් වලදී සම්මානයක් ලබනොකොට එවගේ ප්‍රසිද්ධිය කීර්තිය අන්න අය අතර යන් කටුතු සිද්ධරනකොට මේවා සිද්ධ වෙන්න පුළුවන්. නොදනුවත්තම තන්හා මදමාන දිට්ටි කියන මේවා කියන්නේ ප්‍රපංච කියලා මෙන මේ තන්හා මදමාන දිට්ටිකට ප්‍රපංචලෙස් මේවා මතුවෙන්න පුළුවන් තමන් වංචා කරන්න පුළුවන් සමයට ඔබ නොදනුවත්ත සිටින්න පුළුවන් මේවා මේ කෙලෙස් මේ සකස්වෙන්නේ කියලා. දැයි කෙලෙ හිතාගෙන හිටියට තමන්ව රවට්ටල දැ ඒවතුළ ජීවත නොකෙන නොද ඉන්න පුළ අන්නේ නිසා උටහන විරාධිගතයේ බෝගයහි. බාහා බල පරිචේතයෙහි දෑතේ බාහු බලින් සේදාවක්කිත් එෙහි දහදිය මහන්සීන්ෙන් යුත්තුව. ඉං අදහස් කළේ වෙහෙස සමහන්සේල කියන එක අවංකෝම අවංකත්තය. දම්මිකේෙහි දම්මලද්දේ ධර්මයහි යුතුව පිහිටල ධර්මානුකූලෝම යමක ලබන ධර්මී පිහිටියත් සමහර දේවල් නොලැබෙන්න්න පුළුවන්. ඇබේ ලබන දේවන ධර්මාණුකූලෝම ලැබීමක් හැටියට තමන්ට අවබෝධය ඇතිබෙන්න්න ඕනේ. මේආකාරයෙන් තමයි මේ ලෞකික ජීවිතය ඔබ ගෘහස්ත ජීවිත ගතක කන ඇත්ත අන්ට දේශනාව මාමන්ත්‍රණය කළොත්. ඔබ ඔබේ ඇවතුන් පැවතුන් ජීවිතය ගැන දකින්න ඕනේ. මේ වර්තමාන පරිසරය මේ ගත වෙන කාලේ මේ රටේ ලංකාවෙෙහි දුක දෝමනස කරදර බාධක කාලයක් සම්මතය තුළ දකින්න එහෙමයි. පරමාත ධර්මයට අනුව හට ගැනීමහන් ඇතිවීම ඇතිවීම හන්න ඇතිවීම. මේ කලින් කලට ආහාරපාන ඇඳම් පැළදුම් බේත්තෙත් ආදීවසෙන් මේවා තිබෙන සොයනව පරිහරය නො කලින් කටම මෙෝ නැතිවවෙලයන්න පුළුව. මේ සියල් අපි සංකත හැටිට දකින. හටාරගෙන බිඳී නැතිව යන යමක් හැට දකිනවා. එතකොට ඒ ඇලීන් ගැටීම් මුලාව සකස් දෙෙන දුකක් හැටියට නොවෙයි සංසිඳීමක් හැටිට පාත්තගන්න පුළුවන්. වෙනදා හැටියට ආහාරපාන හා ගමම්බිය මමවලට අවශ්‍යදය ඒ පරිදි නැතිවුනත් අවශ්‍ය තැන උත්සාහෙන් කටයුතු කරනවා. ඇබැ දුකක්කොට හේතුවෙන තරහව වෛරේ ගැටීම්වලට හේතුවක් කරගන්න ඇතුව සංසිදුනු මනසකින්. ඒවා දකින්න ඒයට මුහුණ දෙන්න අන්න ඇස මඟ කටයුතු කරන්න පුළුව අංකම තිබෙන්වවා දැන් අපි මේ දේශනා කරන නිවීමක් ගැන ඇවුලුණු තැන්වල නිවීමක් ගැන ගැටිෙන තැන්වල සංසිඳීමක් පිළිබඳව ඒ අනුව ජීවිතය පාත්තා ගත යුතුවන්නේ මාමේ මුලිමෝ ඔබට සඳහන් කළේ පැවිදි ජීවිත ගත කළත් ගෘහස්ට ජීවිත ගත කළත් නිවෙන මගක උත්තරීතර හුද කලාවකට ජීවිත අකස් කරගන්න කොහොමද කියන අදහස පෙන්නුම්රන. මොකක් දේ උත්තරී තර හුදකලාම කියල සඳහන් කලේ. හැබැවටම දීර්ග සංසාර ගමනී අපි කවුරුත් ගමන් කරන්නත් අනිමක. නුවනින් හිතල බල කර්මානු රූපෝ ගමන් කරනවා. ඒත් වර්දවාගන්න එප සියල්ල කර්මය කියලා. චුතියෙන් අනතුරුව පටිසන්දය ලබන කර්මය ප්‍රබලයි. ල ම ඉබංගස උත්්‍රදශනාව දම් කොට සනුව කම්මන් සත්්‍යය විභජ්තිය අධිදං හිනම් පනීත අය. සත්‍යයා උස්පහත් හීන ප්‍රනීත භාවයට බෙදීම කර්මයට බාරදීල කර්මය වග කිය මර්ගෙන තිබෙනවා. එහෙත් කර්මය ප්‍රධානත්යක් ගත්තා සියල්ල කර්මිණවෙේ. චෘතියට සකස්සෙන්නේ කර්මය කුසලා කුසල කරමේ ඒ අනුව තමයි සියලු කෙල්සුන් ප්‍රහණය නො කලාය ස්්‍රෘතුව පපුතක්ජනය චුතියට සකස් වනේ කුසලේ බලවත්වන කුසල් කර්මය අකුසලේ බලවත්තාවන අකුසල කර්මය. ඒක උඩ ඉඳලාවොත් කර්ම කර්ම නිමිත්ත ගත නිමිත්ත එවගේම පංච දවාරජජන හිත හටර්ගෙන් නැතිවයාම ඉළට ජවන්සිත් පහක් තදාලම්බන සිත මිළඟට බවන්ගොල අවසාන සිත චුතිජිතය. දැන් උඩ ඉන්දල කර්මකර්ම නිමිත තැන ඉදල තමයි. ල් හිතන්න කුල් ස භාාවය අකුල් තාටරන අකුසල් ස භාවය. එහි බලවත්කමන්ුව තමයිම ගමන් කරගෙනාවේ ඉන් අනතුරුව චුතිචිත්තය අවසානයේ ඉං අනතුරුව පටිසන්තිය. අ කර්මාණුරූපෝ සකස්වුනි. පටිසන්දය කුසලය බලවත්තාාව න චුතියට සුගතියකුත් අකුසලය බලවත්ව පැමුණු නන් දුගතයකුත් තිමිණි. ඉං අනතුරුව. කර්මය බලපැෑමති බෙනවා එහෙත් යායනමිත සම්පත්තිය උපතල අධස්ථානයේ පටන් දෙම ඔපියන් ආදී වශයෙන් වෙන්නත් පුල්ලා. මේ ආදී වසයෙන් සම්මප්‍රඥා උත්සාහ ධදිෂ්ඨානය දෛරමේ සයාල සමගී මුකද මනුස්්‍යයක ලැබුව බලවත්ව පුුසලයක් එක මම සඳහන් කරන්නේ පඩිසන්දි චිතය මුස ලෝකීපදීම සමඟ නැත්තන් සුගතියක බ්‍රහ්ම ලෝකය කතාවටත් එන්න පුළුවන්. නමුත් මෙතන මේ සඳහන් කළේ මනුසලෝක පුතස් සමඟ දැ කර්මය. උසලය ලවත්තල මනුසුලෝ කිපදුනානං අපට දැන් උසායේ අධිෂ්ඨානය කල්්‍යානමිතර සම්පත්තිය සම්ම ප්‍රඥා ඔස්සේ අපිට දැක්ම තුළ ධර්මානුකුල දැක්මක් ඔස්සේ අපේ මග නිවරදි මග දහම් මග නිවෙන මග ඇති කරගන්න පුළවා.මේ පිළිබඳව අවබෝධයක් තිබෙන්න අවශ්‍ය. මම මේ සපපාය සම්පජඥයේ කියන එක සාථක සංපජනය සපාය සම්පජනයේ පැවිදි හෝ ගිහි ජීවිත ගත කළත් අප අපේ මාර්ගය පිළිබඳව දැනුමින් ඔබට ගේ අභින්‍යයියන් අභිඤ්ඥාතන් කියන දැනගැනීම පිරිසිද දැනගැනීම මනව වූ පිරිසිද දැන ගැනීම කියන තැනට. යන්තම් මාත්‍රවසයම ය දැනුමක් ලැබුවාය කියන තැන කනෙමින්. වර්තමානය හැටියරනම් විභාගයක් සමත්වල තියෙන මම. මම මේ අසවල් විභහගේ සමත්වෙල තියෙනවා. නැත්තං අසවල් තැනක මම ජීවත්වල තියෙනවා. අසවල් ගුරුවාශත්‍රයක් තියෙනවා. අදි වසින්. ඒවා යහපත් ඒ තමයි මූලිකෝ පවත්ව ගන්නන. නමුත් අවබෝධය කියන තැන අභි්්‍යයියන් කියන තැන. අභින්්‍යයිියන් පහ තබ්බන් සච්චිකා තබ්බං භාාවේ තබ්බන් කියන තැන. මෙන මේ ආකාරයට පවත්වගන්න පුළුවන්කම තිබෙන්වා සපය සම්පජන්නේී තමන්ගේ මඟට උපකාර කරගන්නවන්. මිළඟට ගෝචර සම්පජන්නේය මහාසටි පට්ටානු සූත්‍රේම කයානු පසනාවේ සම්ප ජාන කොටස පෙන්නුම්ක නාකාරයෙන් අභික්කන්තයේ පටික්කන්තයේ සම්පජානකාරියෝති. ඉදිරියට ගමන් කළත් පිටුපසට ගමන් කළත් සිත සීහය පිහිටුවෙනවා. ඔබට මතකයි අත්තිිකායෝතිවා පණසස. සම්මුතියට කයක් පවත්තනවා. පටවි ආපෝතේජෝවායෝ. තදගතියේ වැගිරෙන බා උස්නයවායුව දැ මේ ඔබට හොඳ මේ දහම් පෙළවල් අහන බොහෝ පිරිසකට මනාකොට මතකයේ තිබෙන. එව නැවත්තැනවත ධර්මය දකින්න මෙනිහි කිරීමක් තමයි සිද්ධ වෙන්නන්. ඇලෙන්න්න බැඳෙන්න ගැටෙන සිතුවිලිවලට වඩා අදහස් වලට වඩා මේ අදහස් පෙල සිතෙහිත් දරාගෙන සැනසිල්ලක් ලබන්න පුළුවන්. එතුට පටව්‍යාපෝ තේජෝවායෝ කෙන ධාතුහතන සකස් වුණු කය පාත්තනා. දැගමන් කරනකොට පාදය ඔස වනවා ඉදිරිට තල්වෙන බීම බන. යි වි්ඥපතිය එනවා මේ දේ කරන්න ඕනෙ කියලා වායෝ ධාත්ීෙන් ඒයට ඉදිරියට තල්ුවේ නවස්ථාව හදල දෙනවා එවැනි කයක් පාත්තනවා නමුත් ඉස්තිරයි මමයි මගේ මේ සදාකාලිකයි කියල ගන්න පුලන් සාම්ප්‍රදාායකෝ බහලතින් නිතැයි සුක යාත්මයි කියලා එක දේර්ග කාලයක් ඔස්සේ අත්දැකින් ඇති මඟ පෙන්නපු කම ඨානාචාරයන් වහන්සේලාගේ උතුමන්ගේ වදන් පෙලාක්. නිච්ච සුක අත් නිත්‍යයි සුකයි ආත්මයි කියලා ගන්න යමක් මෙතර නෑ. ධාතුවන්ගේ ක්‍රියාවලයක් පවතිීන්න සමස්තය ගත්ත තිස්කන්ධ පංචක නාම රූප ධර්ම හටර්ගෙන බිඳී නැතුව යන. රූපස්කන්දය සගෙනනුත් උද්‍යාවේ දකින්න ඕන. හේතුූම් ප්‍රත්ථකරගෙන සකස්වල හේතුවන්ගේම විසිරයාමෙන් නැතුවය. එවැනි කයක් මේ පවත්තාන්නේ. මෙහි නිච්චසක ආත්මවය සතවය පුද්ගලි. යක් නැහ හෝ යමෙක් නෑ ඒ අදහස ඉදිරියට ගමන් කළ පිටුපසට ගමන් කළත් ඔය අදහස පවතිෙන්න්න කෝචර සම්පජයේ ම කෙටියෙන් ඒ විස්තර කළ මලකට අසම් මහල සම්පජන්නේයේ සම්මුති හා පමාතය පවතිට්ටෝන අවබෝධය සම්මුතියට සීලේ පිහිටල මම මගේ කිය පැවැත්වත් ප්‍රමාර්ථ වසයෙන් කිසිවකෝ කිසිවක් මගේ නෙවෙයි මේ තුළ මමනේ මගේ ආත්ම මේ නොවේ කියන අදහස අවබෝධී තිබෙන්වා සම්මුතිය පමණැයි මේ මම කියන සත්ව පුද්ගල සංඥා පවතින් පරම සත්‍ය වසෙන් සාමුකන්සික දේශනාවට අනුව පරමාර්ථ දේශනාවට අනුව නිති වූ සුගහූ සදාකාලිකොහෝ සත්්‍යයක පුද්ගලයෙක් නෑ. හේතු පළ සම්බන්ධතාවයක්ත් තියන පටිච්ච සමුූපන්න බවක් තියෙන්නේ. ධර්මයම පමාවක් ගත්ත යතහයි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. ඒවන් කන්දේසු සන්තේසු සත්ෝති සම්මුති රතයක් යකට ගෑලික කොටස්සෙකුතු කළ රතියකට නමත් දෙ නම්. කාරය බසය ලොරි දදිවසයෙන් අපි අපේ රැටි තින් දෙයක් කියමු හැබැමෑලි කෑලිවට ගලවලායක කැෑලි රෝධ කෑලි රබ කෑලි සිටෑලි ගලවල ගලවල් දැම්ත් අර පෙරතිබූ නාමය නැතිවෙන බසය කාරය අද වසයෙන් ඉට පක කැෑලික නැත රෙදි කෑලික ්‍රබර් කෑලි. හෝ දාාතුූම් හතරට බෙරි යනු. ඒවාත් අවසානි දූවිලිබාටන් පත්වෙන්න පුළුවො මිසරීරයක්ත්ය වගේ. එ නිස්කන්ද පංචකත් ය වගේ සම්මුතියට මම මගේ කියල පැඇත්වට ප්‍රමාර්ථ වසින් නිත්‍ය වූ සුකහු ආත්ම වසින් සත්‍යයක්කහෝ පුද්ගලයෙක් නැත කියන අදහස පත්තා ගැනීම පමාර්ථ වසිෙන් දකින්න ඕන අනේ දැක්මතුළො හිත සංසිෙන් දෙන්න ඕනේ. ඒතමයි ගැමුරු දැහමේදී පෙන්වා දෙන්නේ දුටු දේ දුටු දෙයක් පමණයි එක ලොබට මතක ඒ දහම් කොටස. දිිට්ටේ දිට්ටමත්තම් භවිස්සතිය. දුටුදේ දුටු දෙයක් පමණයි. සුතේ සුතමත්තම් භවිස්සති ඇසූදේ ඇසුදයක් පමණයි. මුතේ මුතමත්තම් භවිස්සති දැනුදේ දැනුදයක් පමණයි. විං්ඥාතේ විඥ්‍යාතමත්තම් භවිස්සත හිතක දේ හිතකු දෙයක් පමණය. ද මේ දැනුමි තියෙනවා. දමේමොකද සඳහන් ගැ සුඥත වන ආකාරයෙන්. ලෝබදෝස මෝහ සකස් නොවනාකාරයට දුට දේ දුට දෙදයක් පමණක් වෙන්වවා. ආදී වසින් එය. කෙලෙස් සකස් නොවෙනවා ක නැතන කෙන්නොන්. එහත් තුඔබහන පුළන් අස්තෘතුවක් පුතක් ගැන හිත්තවට අනුව සිද්ධ වෙනවන ද කියලා. සිද්ධ වෙනවා. භාන්ගොට යා නොදී. කෙලෙස් තැපත්වවෙන්න යා නොී අපි මේ වචන ගමු චිත්තක්ෂණ දාහතෙන් මැද තියන කොටස් වචන තුන සම්පිච්චන සතිීන ොත්තතුන ොත්ත පන. පචන පිළිගන්නව සතියන තියක නොත්පන ැපත් කරන. අනවබෝධය වනොත් ලෝබ දෝස මොහො තැම්පත්තිවෙන්නේ අවබෝධයෙන් වනොත් ලෝබදෝස මොහොස් බැහැර වෙන සංශයන තැනට අපිට අවබෝධය ගන්න පුළුවන්. අ ඒ අවස්ථාව තමයි මේ දැක ගන්න ඕනේ පරමාහත ධර්මයට අනුව ඇසට රූප කට්ට සබ්ද ආදීවසයෙන් පාත්තනකොට පිනති මාමය ඔබටම. දේසනාවේ මුලම වෙලාව ගිය සඳහන් කළේ ඔබ දන්නවෝ කරුණු වෙන්න පුළුවන් නමුත් නැවතසිහි කැඳවීම මමට සඳහන් කළ අුමතදන්වෙ සෝතා පන්න වෙනකම්වත් දන්නෝ කියෙන තැනක මම දන්වාකෙන මානයටන්නේ එපා කියන එක. එනිසා නැවත නැවතත්මණය කළ සිහි කැඳවගෙන ඔබට තව සිතහ පාත්තින ධර්ම ඥානය ඇතිකරගන්න එක කන්තිකෙන වචනයෙන් හඳුන් කන්තික නිවසීමනමු සාමාන්‍ය තුව ප ෘ්‍රර් ්‍යයන ලකයා කිනිවසීම නෙමී. අස්තුව අප පෘතග්‍යයන ලෝකසනො කියන්නේ හිතේ මොනවතිබුණත් වෙලාවේ හැටිට කියන්නේෙ කරන්න නැතුව දරාගෙන ඉන්නව කියන්නේ. සමට හිතේ තරහව තියන්න පුළ දැඩයාසා යන්න පුල නෑ. විිදිිත්තා ප්ඥා කන්තිීඥාණ. විදර්ශ ප්‍රඥාවම තමයි කන්තිඥාන කල සඳහන් කළේ. අනිෙච්ච දදු කනත තිලක්න ධර්ම අවබෝධයක් සම ගෙනයි. සම්මුති පරමාත දේශනා ධර්ම අවබෝධයක් සමගෙනයි. මේ කන්ති ඥානකෙන තැන එන්න. ඔබට මතක ඇති පළවෙනි අවුද්දු විිස්සෙම බුද්ධත්තය අනතුරුව බුදුරජන් වන්ස නීති පණවනතෙක් ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනා කළින් ඒක තමයි ඒ තමයි කන්ති පරමන් තපෝතිතික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධා උතුම තපස විදර්ශනා ප්‍රඥාවෙන් යුප්තව කටයුතු කිරීම. ඒ අවබෝධය තමයි පෙන්නුම් කරනු ලැබුේ. ිනක් න දමිය. ඔබට සම්පජනයේ කොටසස් සමගින් මාර්ගය පෙන්නල දීල ම අද මාතෘකා කල ඊළඟ දේශනාවකදින් ඒ විග්‍රහ කරන බලාපොරෘත්ති නො ඒ සතිපන්ටාන්සූත්‍රයේ වේදනාව ගැන. ම මුලින් සඳහන් කලාවගේ ඔබමි දන්න කරුණු මේ සාකච්ඡා කරන්නේ නමුත් ඒ ඒ මොහොතට ඒ ඒ අවස්ථාට ගලපල ඒ ගලපුනුව කියන්නේ කෙලෙස් සකස්්‍යනාකාරෙන් නෙමි. ගලපනොව කියන්නේ අපිට ඕන විදියට ට හරි පරිසරයට හරි ඒ පිරිස්සලට හරි යොදාගන්න එක යොමුකරගන්න එක නෙමයි. කෙලෙ සංසින්ධන ආකාරයට තමයි ඒවා ගලපගන්නේ. විවිධ ජාතීන්ට වෙන පුළන් විවිධ භාසා කතා කරන්නයට වෙන්න පුළුවන් විවිධ රටකව වන්න පුළුවන් විධ සංස්කෘතින්ට වෙන පුළුව විධගන් අධනායට වන්න පුළන් කලින් කලට හිතුබිලි වෙනස් කරගන්න ආර්ථික ගටුහ විද ගැටලිදිරි එක වුලක ජීවත්තනට න්න පු. ඒ සිලු දෙනාටම ධර්මය ලෝබදෝසමෝ සංසින්දන ආකාරයෙන් පාත්තගන්නේ කියන කෙසේද කියන ආකාරයේ තමයි පෙන්නුම් කරන්න පුළ අදහස් කළය. එතකොට අත්තිවේදනාතිවා පණසසති පච්චු පට්ටිතා හෝදී යාවදේව ඥානමත්තාය පතිස්තතිමත්තා අය. අනි සිතෝච විහරති න්චකිංචි ලෝකයේ උපාදී ඇති. වේදනාවක් තිබෙනවා. සම්මුතියට. ප්‍රමාත ධර්ම වසයෙන් මෙ වේදනාව තුළින් මම කියලා සත්්‍යය පුද්ගලය. නිතත සුක ආත්ම වසයෙන් මතු කරගන්න බැහැ. සම්මුතියක් පමණයි මේ මගේය මම වෙමි මගේ ආත්මය කියලා මේ විඳීමත් එක්ක දැකගන්න පුළුවන්කම ලැබන්නේ. එතකොට යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. මේගෙන දකින්න මන වූ සිහිය පිහිටුවෙන් ඕනේ. අවබෝධය ඇතිකර ගන්නාත් එෙක්ම ධර්මානුකූල අදහසකින් අප විසින් දැකග යුතු එතුක සිහියත් අවශ්‍යයෙන්. දැම්ම දැනුම ඥානය කියන තැන ප්‍රබල අදහසත් තමයි පිවත් සිහිය කියනෙක්.ඒ සිහ තමයි හේතුඵල දහමත් එක්ක උදියවේ ඥානය සමග හේතුම් සත්තකරගෙන සකස්වෙන හැම පළවිපාක හේතුවන්ගේම විසිරයාමෙන් නැතිවෙනව කියන අේ නුවන උදයාවේ ඥානය. ඒ ඔස්සේ අනිච්ච දුක්ක අනත්ත නං වූ තිෙලක්කන ධර්මය පාදක කොටගෙන පදනම් කොටගෙන පාත්තන සිහිය. එතුමයි සඳහන් කර කායනු පසනාවේදී අත්තිිකායුතිවා පණසති වගේ වේදනාංසු පස්සනාවේදී අත්ති වේදනාති වා පණස සති කෙනතන පතිීන්ටෝන්. සිහතියනවා. දිරාගෙන යන බව දන්න දැනුම තියෙන මුණතරන්ගයි නොද අපි සමුතු වූ දහනයක් ගත්තු වෛද්‍යවරු විසේෂඥ වෛද්‍යවරු අපි එක උදහරණයක් ගැනමු පුද්ගලයන් ගැන මතකේට නගන්න එනැහැ සම්මුතියට වචනයක් පමණක් අපි නගාගමු ති එහෙම වනාට ඒ අය තුළ ලෝබ දස මෝහ ම් ර්මයට නතුවවෙල නැතිනම් ප්‍රමාත ධර්මය වසයෙන් මෙිහි කළ නැත්තන් ඒ සංසිදිලද ලෙඩ දු ගැන හොට දන්න.ඒ කොටස් පිළිබඳව විශේෂක්ඥ වෛද්‍යවරු සිටිනවා. දිරාගෙනයාම් පිිබඳ ඒ පිළිබඳව ලෞකික විශෂය දනුම තියනය හොඳින් දන්නවා. රූප වෛද්‍යවරු වගේම රූපලාවන්නේ පිළිබඳව කරන අය යං වූද දැනුම් මට්ටමක දිරාගෙනයාම මහලුවීම වහල සමෙන් හා ආලේපවලින් සමහරව එක විට හමේ රැිවැටින් ආදීවයෙන් ඇතිවන දවල් වලක් කලේ වට පෝෂ දෑ විටමින් කියන්න පුළුවන් ආහාර වෙන්න පුළුවන් සත්කාර කල නතර කළ මේ දිවල් කරන අයිවා. නමුත් ඒ රූපය අත් එක්ක, මිස්කඳ පංචකයක් ජීවිතයත් එක්ක. ලෝබ දෝසමෝ සසින්ධල තියෙන ොදෑය කෙරි පරමාත ධර්මයට හිත යොමුකරසිහිය පැපතුව විනා ඒ අය වනත් දෞකෙක විෂේ දැනම තිබුනට ලෝබ දෝසමෝ සංසිදිලනේ බදුරජණන් වහන්සේ වඩිමින් ඉන්නකොට සේතවයා හා උකට්ටහනම් නගර අතර. ද්‍රෝණ නම් බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේග ප්‍රශ්නක නුන්වහන්සගේ පාපියවන් වල සටහන් දැකළ උහසේ ගසක් මුල වැඩ සිචිනනාතෙක් බලාසිට පැමිණ ගෞරව කල ඔබ කවුද ඔබ දෙවේදද කියලා. නැමම දෙවෙක්න යක්ක්ෂේදන ගාන්ධර් විදේත්න නුසේද ඒත්න ඇයි මම දෙවියක් කියල කිවන ඔබ හිතං ඉන්න ලෝබදෝස මොහ තියන දෙවියෙක් කියල දෙවියන් තුළත් ඇලේම ගැටීම මුලාව තියන. අස්ෘතුවක් ෘතක් ජන ස්භාව සමම දෙවියෙක් නෙමි. යක්ෂයංගාන් දර්වයක් ඔබ හිතන අස්ෘතුවක් පුතගයන මනුසසිය තුත් ලෝබ දෝස මොහ තියනවා. මම ලෝගබෝ දෝස මෝහ මුළුවමනින්ම බැහැර කර. මනුස්සේ කැටියටම හිපදුනා. ඔබ වගේම මවකුසකින් පියකනුට දාව. ඔබෝගේ ආහාරපාන ලබන සීත ලුස්නයෙන් වැලකෙන්න මෙැසි මදුරගෙන් වැලකෙන සරීර යාවරණය කන වස්ත්‍රයක් මිචීවරය පවත්ත නො. ඔබ අතරම වැඩ සිටින්නේ. ඒ හරියට මඩෙහි පිපුුණු නෙළුමක් ම පිරිපු ජලෙ පිපුුණු නෙළුමක් හටගත් නිෙලුමක් උඩට පැමිණිලා මඩහිත් නොතවෙරී ජලෙහිත් නොතවෙරී බවලන්නාසී. රාගහෝ ලබදෝසමූහන්ගේෙන් පිරිපු ජනයා අතර ඉපිද. ඒත් ඒ ලෝබදෝසමූහ බැහැරකොට ඒවා ඇසුරු නොකට ම ජීවිතය පාත්න ස්කඳ පං්චකය. කෙරෙස් පරිනිර්වානයෙන් පවත්තල නමුත් ස්කන්ඳ පංචකේ පාත්වන හැබැයි ලෝබදසමෝහෝ බැහර කළතියෙන්. හොඳ වචනය අච්චරය පුද්ගල බුද්දෝසම බ්‍රහ්මණ චතරාසත ධර්ම මනාකොට අවබෝධ කරගත් කියන අදහසින් බුද්ධ. කියන වචනි අවමන්ත්‍රය කර දැම අදහස අප හිත්පුර ඇැතිවෙන් තෝනෙ දකින් තෝ තථගත බුදුරජාණන් වහන්සගේ පිළිතුරු දහම් පෙල ඔස්ස අපේ මඟ පිළිබඳව අපිට අවබෝධයක් තිබෙන් තෝනනි සම්මුතිහා පරමාතය පිළිබඳව ජීවිතය පාත්තන්න ද බුද්ධහන් සරණන් ගච්චාමි කියනකොට බුදුරජාණන් වහන්සේ සරණ අනවා කියෙන තැන මේ චතුරාසත ධර්මයම තියෙන. බදු හාමුදුරුව නම් මහාකරුණාව, හා ප්‍රඥාවයි. බුදුරජාණන් වහන්සේ නම් මහාකරුණාවයි මහාප්‍රඥාවයි. එවසෙ තමයි අපි නිවන්ට ඕනේ. අපේ හිත තුළ කෙලෙස්ලින් බැහැවෙන හුදලා උත්තරීතර හුද කලාව ඇත්තුවෙන් තෝන. පුද්ගලෝ දහසක් මැද හිටියත් ඇලීම් ගැටිීන් මුලාවෙන් බැහැරුණුතන උත්තරීතර හුද කලාව. උත්තරී හුද කලාව සැනසිල්ලක් එකනි වෙලා. ඔබේ වචන සඳහන් කොළොත් ජාති ජා ව්‍යාධ මරණ සෝක පරිදිය දුක් දුන්නස් උපයාස පරිලාහ කරේ බියක් ඇතිවන්නේ. උපයාසකය බලවසිත්තවල්. ආතතිය දුන්නස කළමතේ වගේ. පරිලාහන පිච්චින දැවෙන රත්වන ස්වභාව මේවා පිළිබඳව බියක් සැක ගැටීමක් නැතිවෙන. තවත් සඳහන් කරත් ඔබ සාමාන්‍යය කියන තනිකම පාලුව බිය සැකය තරහකේන්තිය අමනපය ගැටීම අතෘප්තික රාශ්ාවන් මේවා. ුක්්‍රමින් සංසිදනකොට තමා තුළම කෙ සංසිදීමෙන් ඇතිවන සැනසිල්ල හුද කලාව තමාටම දැනනම්. මොන තරන් සුවපත් භාාවයාදද කියන එක එක දැනින්නටගන්න දැ මේ පුද්ගලිවායි කරන කියන එකක් නෙමි. ඒ අවබෝධය ඇතුනාම කැලෑවක්ම හොයාගෙන යනවා කියෙ එක නෙමින්. කවුරුවක්ම නැති තනක් හොයාගෙනම යනුව කියනක නෙමේ ගන්තෙරකට පාලු තැනකටම යනවා කියන එක නෙමි. ධර්මා බෝධයේදී ආරන්නයක් කැලයක් ගහක් මුලා සුඥාගාරකිවේ බහදාවක් මඟට බහදාවක් නොන පිරිස්සල හඩක් ගැටීන් එවැනි බාධාන්ගෙන් තොරතැන් අවශ්‍යයි හරියටොයි වාහන පුරදනකොට. හුද කලා තැනට ගිහිල්ලනන්නේ වාහන මුලින් පුරදුුවවෙනි කලබලකාරී වාහන බහුල ස්ථානවලම නෙමෙන් ඉන් අනතුරුවත මයි ටිකෙන් ටික එවැනි මාර්ගයකටෙන්නේ. එනිසා ධර්මමාර්ගේ අවබෝධ කරගෙන මේ හිත සැනසෙනකොට. ලෙසලම් බැරවුණු උත්ත්‍රීතර උදකලා දැනකොට මහ පිරිස් මැද සිටිට පුළුව. සාමාන්‍ය ජනය කාර බහුලැයි කියෙන තැනක හිත අවශ්‍ය නම්. හුදකලාවටනකොට එනි අය එව නිතැන් ඇසරු කරනවා අනුක්‍රමින් අඩුුවෙනවා. නමුත් යං වූ හේතු නිසා එන්න අවස්ථාල් ලැබුණත් පරිහරණය කළ හිත තුළ ඇතිවන නිවීම බොහෝමයි. එම අනුශස්සනය කරයි. තුට වේදනාව තුනයි කොටස් මොනෝදේ ඔබ දන්නවා. දුකවේදනනා දුක්කම සුකවේදන නැතැම් උපෙක්කා වේදනා. දැම්ම අවබෝධය ඔසිදම් පරමාත ධර්ම අවබෝධය අප තරමක් බොම කෙටියේ තරම කෙටියෙන් සාකච්ඡා කළ කෙටියෙන් සාකච්ඡා කළ ඒ මතක් කරන අන්න ඒ අවබෝධය සමග සැපවේදනාව දකිනෝ දුක්කවේදනාව දකිනෝ සැපත් නෝ දුකත්නොවූ අදුක්කම සුකහිවත් උපෙක්කා වේදනාව දකින තකොට හොමද දකින්නේ. සැපවේදනාව දකින්නේෙත් හේතුවල දහමක් හැටියට ද එමෙන්ට ඕන. සැපදුක් මද්්‍යස්ත මේ වේදන දඟ වචන උතුනම එකකට අපි ගන්නවා වේදනා විඳීම් කියලා ඒ වේදනාව තුළ තම ඇදෙන් සැපදුක් මධ්‍යස්ත තිය කොටස් වසේ. මේ තුනම දැක ගන්න ඕනේ හේතුම් ප්‍රත්්ථකරගෙන සකස් වුනු. සිරයාමෙන් නැතුව යන වේදනාවක් කියලා. ද සම්මතය තුළ පවතින සැප ඔබ ගන්න පුළුවන් ආහාරපාන කැමති පරිදි ලැබෙනකොට ඇඳුම් පැළදුම් කැමති පරිදි ලැබෙනකොටද නිවාස ආදිය කැමති පරිදි ලැබෙනකොට ගිලං වෙනකොට බේත්තෙත් කැමති පරිදි ලැබිලා තාවකාලිකෝ හෝ තර්මක් කෝ සුවපත්වෙනකොට ඇහෙම සඳහන් කලි අපිට මේ උරුමදේවාල් ජරාකිව දිරාගෙනයාම ලෙඩවීම මරණය ප්‍රියන්ගෙන්ගවන්වීම කර්මය මේ උරුම දෙව හැටියට ටාන සූත්‍ර දේශනාව කොටස් පහගින් සඳහන් කළ එයයා දේශනා කළින්. එතකොට ඒවා ලෙඩවීමට දිරාගෙනයාමේදී තාවකාලෙකව සුවපත් භාවයකට අපි ගන්නවා ඇැයි මෙතන හේතු පල දහම සැප. දුක්ක කියන තැනෙදත් ඔය දැක්ම ඇතිකර ගන්න ඕනේ හේතුල දම. ැතිි ප තිනකොට ැප කියල දක්කදැව වෙනස් තනකොට දුක් කියන තැනින් දකින. හැබැ මේ සැප කියන දේම රැකගන්න රැකගන්න කියල දුක් විදින කියෙන තැකට යතුනේ ද එහන ගොඩක් විටක වෙන්න අස්ෘතා පෘ්‍රතක්ජන ලෝකයා තුළ දෙමෝපියෝ දරුව ස්වාන්භාරයාවාසයෙන් පවුල් තුළත් ජීවන ගමන කියනතන ජීවන සටන කියන වචන ඔබ පාච්චි කරනවා අන්න ඒ ු යුද්ධෙදී. අදකාල්නන් තෙල් සොයන්න ආහාර සොයන්න. පිටි ොයන්න බේතේත් හොයන්න ඔඹ කියෙන විදත සමහන් විටක ධර්මාණුකොල අහසසින් ගම යුද්ධයක් වගේ. යුද්ධය කියන වචනය ධනය ගැන අත්හැරම ගැන සඳහන් කරන දානංචි යුද්ධංච සමානමාවහු කියල. තන්හා මදමාන දිට්ටි බැහරරගෙන තෘෂ්නා බැහැරකරගෙන තමාස්ති යමත් දෙනඒ කෙලෙස් සමක් කන යුදධයක් වගේ එතන සඳහන් කළේ.තකට මේ ලෞකි කල් ලෝකය තුළත් යුද්ධයක්. කට ඒ සියල් තුලත් ඔබ හේතු පල දහමක්හෙටේ දකින්නවනුම දේශනාව මුලදම සඳහන් කළ. සැපවේදනාව පවත්තගත්තා දැන් ඒ කාලයට අනුව ඔබ හිතන පරිදි දැන් සැපයි කියන එක දැන් ඒ වෙනස්සේගෙන තමා කැමිති පරිදි පවතින්නේ ඔබ හිතන් ැ ඔබ කැමිති පරිදිහාරත් ලැබෙනෝ තවමන් ඇනු පැල්නුත් ලැබෙනවා. අර හදාගත්ත ගේයි කියෙන සැයි කියන යානවාහන ආසනෝවලින් දරම තියනු. බේත් හේතුත් තියන හැබැයි. මිස් කඳ පංචකය ජීවත් කරවන්නන. ජීවත් වනො කිව ද ඔබ පලමි මතන ගත්තොත් එහෙම රූපස් කන්දී. එයට නේ මෙ දෙන්න හද හිට ඒ වෙනස්සෙනවන්. මුණතරන් සැප කිවත් එක රියව්වගේ හිටියොත් පිදන ගත අමාරුගතිය එනවනි විදර්ශනාවදී දුක්ඛ වෙනස්සෙනකොට දුක්කවේදනව. හතුම් පත් කරන සක්ස්සල හතු විශරයායමෙන් නැතුවීම තමයි මේ දුක් බවට පත්ුණේ කියන සිහපාත්තනකොට මම මගේ කියෙන දෘෂ්ටියෙන් ඒදන උපාධානය නොවෙනකොට නොගෙන්නකොට දු ඒ වේදනාව නොදනී යන. එක හැබැ ඇැදදකීම. ඒ විදර්ශනාව ඇති කරගන්න දී. ඇති කරගති යුතුදේ. එහෙම නොවෙන තැන අ මුුණතරන් සැපැයි කියල වස්තුූ ආහාරපාන ඇැඳම් පැල්දදුම් ඉදු මිටුම් බේතේත් කියෙන අපි. අ ප්‍රධාන සිව්පස කියන හෝ මූලි කවශ්‍යතා කියෙන වචන පාච්චි කෙනවා අන ඒව තිබුණක් ද ස්කඳ පංචකේ රූපස් කන්දය පටවාදී ධාතුම් එක ඉරිය වුවක හිටියක් විසිරියනකොට රිදිනව බඳනවා කැටිනවා. මොනතරම් පනීතය පෝෂයදැයි හාර කියල ගත්ත ඒවයි එහා මෙහවුනත් ඔබට වැටෙන විට ආහාර ජීර්ණය වුණනා කෙන තැනකටන්න පුළ වස විසක් වෙන්න පුළුව ආහාරය වස විසක් වෙන්න පුළුවන්. බිසබීජයක් හැටියේ ඇතුල් ඇතුළවෙන්න පුුව. සැපැයි කියපු තැනම. ඇඳුමෙන් පැල්දි මේක වන්න පුළා ආරය වෙන්න පුළුවන්. ඉන්න හිටින තැනින් වෙන්න පුළුවන්. දැන් පසුගේ කාලයේ තුළ තවමත් ජන්තන් කොටස් තියනවා කොරෝණාව දුරත්යක. සැපොත් මගේ තුළ හිටියයි කැලයකින් . ම්ූර්නම අපි නිදස්සල හිටිය කියල ැකට එෙන්න්න පුුවන් කමතිබුණ. ඒ පුලුවන් කමත්ති බන්නේ. මේක තමයි යථාර්ථය. එතකොට සුකවේදනා දුක්කවේදනා කියන තැන දකිින් ඕන හේතුලළ දහමක් ඇටේ. එතුට දුක්වේදනා කියනද ඔව සම්මුතිය තුළ සැපැතිනද දකිනවා එක ත්විනේ ශික්ෂණ අනුවත් කරනවා අර ධර්මාණකුල ජීවිතයෙන් ැන පාත්වන්න මුත්මි හටාරගෙන බිඳී නතිවනක ස්භවය දකිනවා. දැන් ගිලං වෙච්චි තන සනීපවෙන්න තාවකාි කොහෝ. ේතෙත් කන හඩාවලපීම නෙමි කරුම කරුමකීමෙන් සිටීම නෙමේ කාටවදදකීම නෙමි සමහතන අපිට හිතන්නේ නවා සමට බේත්තෙත් හොයා ගන්නනො හැකිවීම සුදුසු වෛද්‍යෝරු අපිට හමු නොවීම උස්සාහෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කළලා කරම දෝසියකුත් තියන්න පුළන් නමුත් හටරගෙන බිඳී නැති යනවා මේ තමයි ලෝකස් ස්වභාවේ මේ ධර්මය පෙන්නුම් කළේ මේ නිසා ආතුර කායස්ස මේ සතෝ චිත්තන් අනාතුරම් භවිස්සති. කය ගිලං වඋුණ සිත ගිලන් කරගන්න පා කියෙන අදහස ධර්මය පෙන්නුම් කළ යම ප්‍රමාත ධර්මයට අදාළ මෙ අනේ පිරිසිටන්නටත් මේ ධර්මාවාදයක් කළ. මාර්ග පලාබෝධියයට පත්තු උතුමන්ටත් මේ අවබෝධය කළ. වැඩි පිරිසක්. කය ගිලන් වෙච්චිතන අනුක්‍රමින් හිතත් ගිලං කරගන්න. සමහරු නොකීවත් හිත තුළ ඔවුන්ගේ වචනය දුකක්. ේදනාවක් ම මෙච්චර පින්කම් කල්ලා අනත් ඇටු දකාර කල්ලා. ම ගොඩත් දේවල් සෙත් ප්‍රාර්ථනා ආසිරවාද හැටිට බලාපොත්තුන ඇයිමට වුණ. ඇයි මට මෙහෙම වුණේ. හා ප්‍රියන්ගෙන් වෙන්මීමක් ගැන හිතන්න පුළා. තමා සතුවස්තු පරිහරණය කර ගන බැරිවුනා කියෙන තැක හිතන්න පුළුවන්. දැම අදහසිත පැවිල්ලා. එතකට ධර්මය දකිනවා කෙනතිෙන තැනක හිත පැවතිලා පුරුදු අවබෝධයක් නැතිවූ හැති . මේ නිසා අද දවසේ මඔබට මේ පෙන්නුම් කළ දේශන අද දවස ඔස්සේ. වේදනාව කියන තැන ජීවත්වනවා කියන තැන. මම කියල සම්මුතිය ඔබ පවත්තගෙන. විඳීන් මේ මම කියල ජීවිතය දකින්න උත්සහ කරන තැන විදර්ශනාවෙන් දකින්න කොහොමද කියන එකයි. භාග්‍යඋතුන් වහන්සේ වත් දේශනා පෙළක් ගත්තොත් නතුම සූත්‍ර දේශනාවත්ය එකක්. නායම් භික්කවේ කායෝ තුම් හාකන් නාපියන්න්නේේසං පුරාණ විදම් භික්කවේ කම්ම අභිසංකතන් අභි සංචේතය ඉතං වේද ඉතන් දට්ටබ විඳීමට තමයි වස්තු වෙලතිය. සම්මුතියට මම කියන මමුවත් මේකයි මට යිතිනය. ඔබ කියන ඔබවත් ඔබට අයිතින කාටවක් අ යිතිනෙ. පෙර කරලද කර්මීම් පැවතීම හට ගැනීම. ර අප ඉස්තර කළලා චුතින් අනතුර පටිසන්දියක්ය. අිසංකතන් පටිවාදී ධාතුන්ගෙන් සකස් වුණු කය මේ ි සංචී චේතනා මුල්ල තියෙනවා. වේදීතන් දට්ටම් බං විදීමට වස්තු වෙල තිබෙන. චේතනාවට සිතීම සිතුවි ලිවලට මුල්වෙනවයි. සිතනේ හැමදට මුල්වෙන්නේ මනසන මනෝපු බංගමා දම්මා. චිත්තේනනී ඇති ලෝකෝ මේ සංස්කාර ලෝකය මේ බව පැත්ම පවතින සිතත් එක සිත තමයි මේක මුල්වෙල කටයුතු කරයි. වේදීහිතන් දට්ට බං විදීමටස්තු වෙලා තිබෙන. ද අපි කතා කරන විඳීම පෙන්වා දෙෙන. ත විඳීම ජීවිතයක් හැටිට දක්ගත්තත් සැපදුක මධ්‍යස්ත විඳීන් කියනමේ අවස්ථාතුනම හේතු පල දහමක් හැටිට දැකළ මම මගේ කියෙන දෘෂ්ටිය සක්කාදිට්ටිය අස්මි මානය උපාධානය වීම උපාධානය කාමඋපාධන දිට්ටි ා අත්ත උපාධන සීලබ්බත උපාධානයකෙන අවස්ථාවන් ගෙම මගේ මොමවෙේ මගේ යාත්නයකෙන් තැන පෙන්නම්පන විස්තර කළ ඒවා එසේ නොවෙන්න මේ විඳීම් දැක ගන්න අවබෝධයට ගන්න පුළුවන්කමක් තිබෙන්න ඕනේ. අද දේශනා මෙතනින් අවසන් කරනව පිවත්න වේදනන් පසනාවේ තවදුරටත් සාමිස නිරාමිස වසයෙන් සැපදුක් මද්‍යස්ථ අවස්ථාවන් ීවි ධර්මානුකූල අවබෝධයකින් දකින ආකාරය ජීවිතයේ ඔබ හොයන ධර්මාණුකුලු සුවය මේ ජීවිතයම ලාගෙන ලෞකික ලෝකෝත්තර. ඒ උතුම් සුව යන මීජීවිතේවා. අපේම සිතුතුලින් මතු කරගන්න ආකාරය තමදුරටත් සාකච්ඡා කරන බලාපොරොත්තුව වෙන අද දේශනාමිතන අවසංකරනවා උත්තරීතර හුද කලාවකට ධර්මාබෝධය ඔස්සේ ආරාධනා කරමින් හැමදිනාම නිදුක්වේවා නීරෝගිවේවාසුව පත්වේවා ඒ උතුම් චතුරා සත්‍ය ධර්මවබෝධය පිණිසම යංහූද උපකාරක ධර්ම පෙලක්ම වේවායි ඉතාම කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා. ආකා සටහා చබුම්මට්ట දේවානාග මහිද්දිిखा පුഞන්త අනුමෝදිත්වා చిරం රක්ਖන්තු සාසනం ආකා සටຖ చබුම්මට් frequencies දේවානාග මහිද්දිిखा ഞන්త අනු ෝදිත්වා చిරం රක්ਖන්තු දේశන ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිෙද්දිකා පු්ඥන්තං අනුමෝහෝදිත්වා චිරංරක්හන්තු ලෝකසාසනං.